අයිබෝන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. හෙට දවසේදී බොහොම සුවිශේෂී සිදුවීමක් නියමිතයි. අපි පහුගිය සතියේ තේ පිළිබඳ කතා කළා. ඒ තමයි අලුතින්ම බිහිවන හරිත නගරය ලග්ගල නගරයේ ජනතාව ඉදිරිපත් කිරීම හෙට දවසේදී සිදු කෙරෙනවා. ඒට පාදක වුණු සිද්ධිදාමය පිළිබඳ කතා කළොත් එහෙම අක්කරාඩි 660,000ක අති දැවන්ත ජලකඳක් නිකන් නිරපරාද මුහුදට අනේක වළක්වලා මහා දැවන්ත සංවර්ධන යෝජනා ක්‍රමයක් බිහි වුණා. ඒ ඔස්සේ උතුර දක්වාත් වයඹ මේ හැම ප්‍රදේශයක්ම ජලයෙන් පුරවන්න දැවන්ත කැපකිරීමක් දායකත්වයක් සිද්ධ වෙනවා. මොරගහකන්ද බිහිවීමත් එක්ක ලංකාවේ තෙත් කලාප වියලි කලාප වෙනස් වෙන තැනකට පත් වෙනවා. ඒ වගේම ජල සුරක්ෂිතතාවය පිළිබඳ බොහොම හොඳ තැනක ඉඳලා ලංකාවට කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි ඒ නිසා ඒත් එක්ක බිහිවෙන ලග්ගල නගරයටත් බොහොම ලොකු තැනක් දෙනවා. මහවැලි අවසන් දැවැන්තම යෝජනා ක්‍රමය, දැවැන්තම වාරි යෝජනා ක්‍රමය, ඉතින් අවසානයේදී කොහොම හරි යථාර්ථයක් බවට පත් වුණා. ඒ යථාර්ථයක් බවට පත්වීමත් එක්ක හෙට දවසේදී ඒ මේක කියවපු කතාව තමයි මොරගහ කන්දට තමන්ගේ ගම්බින් පූජා කරපු ජනතාව වෙනුවෙන් කෘතගුණ සලකලා තමයි මේ විදිහට ලග්ගල නගරයේ ආයතන 26ක් එක්ක හෙට දවසේදී ජනතාව ඉදිරියට අලුතින්ම නගරයක් විදිහට හරිත නගරයක් විදිහට පත් වෙන්නේ. අපි මේ සියලු දේත් එක්ක බැඳුණු කාරණා ගැන කතා කරමු. මොරගහ කන්ද බිහිවීම, ලග්ගල නගරයේ බිහිවීම සහ ඒ එක්ක බැඳිච්ච මහා දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක්ම එකතු වෙනවා. සංචාරක කර්මාන්තය හෝ වේවා, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය හෝ වේවා, මේ හැම දෙයක්ම අලුතින්ම මේ ලග්ගලට එකතු වෙනවා. අපි අද දවසේදී ආරාධනා කළා මේ පිළිබඳ කතා කරන්න. මේ සියලු දේ පිළිබඳ මනා දැනුමක් ඇති ශ්‍රී ලංකා මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජනරාල්තුමන් ආචාර්ය DMS දිසානායක මහත්මයාට අයිබෝන් අධ්‍යක්ෂ ජනරාල්තුමන් අයිබෝන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. මුලින්ම මම එන්නම් කතාවට මේ පරිසරය පැත්තෙන් කතා කරන්න. මොකද සමහර තැන්වලදී කියවුණා පරිසරයේ අතින් ගත්තාම ලංකාව පරිසරයේ විනාශ වීම අතින් තාමත්ම ඉහළම තැනකට පත් වෙලා තියෙනවා වර්තමානයේ වෙනකොට. ඒ වගේම තමයි වියලි කලාපයේ බරපතල විදිහට පීඩාපත් වෙනවා වැස්ස නැතුව. අපි අදටත් දන්නවා ඉතාමත්ම ඉහළ පීඩාවකට වුන් පත් වෙලා ඉන්නවා වර්ෂාව නැතිවීමත් එක්ක. ඒ වගේම තමයි නිකන් නිරපරාධ ජලකඳක් මුහුදට යනවා කියන එකත් අපි හොඳටම දන්නවා. ඉතින් ඒ සියලු දේට පිළියමක් විදිහට මොරගහ කන්දෙන් ලැබිච්ච දායකත්වය කොයි තරම්ද? ඇත්තටම චාමර මේ පිළිබඳ සාකච්ඡා කරනකොට ඔබ මුලින් සඳහන් කළා මේ පරිසරය පිළිබඳ කාරණේ. අද ලෝකේ ඔබ දන්නවා ලෝකේ වැඩිම සාකච්ඡාවට භාජනය වෙලා තියෙන මාතෘකාවක් තමයි ගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් සමගම පරිසරයේක උෂ්ණත්වය වැඩි වෙලා පරිසරික අසමතුලිතතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ පරිසරික අසමතුලිතතාවය හේතු කොටගෙන අධික වර්ෂාපතනයන්, දැඩි නියන්සායම්, එල්නීනෝ බලපෑම්, ඊට අමතරව දැඩි සුළි කුණාටු, ගිනි කඳු පුපුරයම් වැනි ස්වභාවික විපත් ලෝකයට අද වෙනකොට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයේ මත එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරතුරුවම උත්සාහ කළා, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, ඒ වගේම කාලගුණ විපර්යාසයන් පිළිබඳ රාජ්‍ය නායක සමුළුව ප්‍රංශයේ සහභාගී වුණා, අතිකරු ජනාධිපතිතුමා මේ සඳහා සහභාගී වුණා, පමණක් නොව එතුමා එහිදී ගිවිසුම් ගණනාවකට එළඹුණා. මේ වගේ ප්‍රතිඵලයක් විදිහට පසුගිය දවස්වල පෝලන්තයේ පැවති කාලගුණික බලපෑම් පිළිබඳ රාජ්‍ය නායක සමුළුවේදී ඝර්ම කලාපීය රටවල් අතරින් කාලගුණික වෙනස් වීමට මනා වූ සේවාවක් නැත්නම් මනා එහි පිට ප්‍රතිඵල අවම කර ගැනීම සඳහා වැඩිම කාර්යභාරයක් කළ රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර වූවා. ඒ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ ඔබ මුලින්ම සඳහන් කළා ශ්‍රී ලංකාවේ වියලි කලාපය අධික පෑවිල්ලක්. වං ආසන්නතම උදාහරණයක් ගත්තොත් එහෙම පසුගිය පෑවිලි සමය අපි ගත්තොත් වසර 5ක විතර කාලයක් රජරට ජනතාවට හරියාකාරව ජලය ලැබුණේ නැහැ. දැඩි නියන්සායක් පැවතුණා. මේ නියඟය අනිත් පැත්තේ ඒ නියඟය පදනම් කොටගෙන 2016 වසරේ පමණක් 830,000ක ජනතාවක් පීඩාවට පත් වුණා. ඒත් සමගම ඒක 2017 වෙනකොට 111,000ක් දක්වා පීඩාවට පත් වුණ සංඛ්‍යාව වැඩි වුණා. ඒ වගේම අනිත් පැත්තේ වර්ෂාපතනය ඔබ එයත් සඳහන් කළා. වර්ෂාපතනය අධික වීම නිසා 2016 දී 300,000කට අධික පවුල් ප්‍රමාණයක් අසරණභාවයට පත් වුණා. අනිත් පැත්තේ 2017 වෙද්දී ඒක
හතර දක්වා 440,000 දක්වා වර්ධනය වුණා. මේ සංඛ්‍යාලයකන වලින් පෙනී යන්නේ අර පරිසරික අසමතුලිතතාවය හේතු කොටගෙන මේ වෙන විට ලංකාවේ කාලගුණක විපර්යාසයන්ට ලක් වී තිබෙන ස්වභාවයයි. අපි ඒ මාතෘකාව ගත් විට කොහොමද මේ රජරට පවතින අධික වියලි කාලගුණය, ඒ වගේම ගංගා ආශ්‍රිත පවතින ජල මට්ටම් ඉහළ යාම නිසා අධික වර්ෂා පතනය හේතුවෙන් ඇතිවන ජල ගැල්මට විසඳුමක් ලෙස මොරගහකන්ද කළුගඟ යෝජනා ක්‍රමය එකතු වෙන්නේ කියන කාරණේ පිළිබඳ අපි සාකච්ඡා කළ යුතුයි. මේම නිමැවුම මා දකින්නේ අර පරිසරික වෙනස් වීම තුලනය කිරීම සඳහා අධික පෑවිල සහ අධික වර්ෂා පතනය සමබර ස්ථානයකට ගෙන ඒම සඳහා අතිකරු ජනාධිපතිතුමන් විසින් ගෙන එන ලද යෝජනාවක ප්‍රතිඵලයක් විදිහට තමයි මොරගහකන්ද සහ කළුගඟ ජලාස ඉදි වෙලා තියෙන්නේ. හොඳයි. ඒ ව්‍යාපෘතිය හරහා දැන් ඉදිරියේදී සිදුවීමට නියමිත වෙන තවත් කාරණා කිහිපයක්ම තියෙනවා. දැන් නක්දල් නගරයේ බිහි වුණා රගහකන්ද කළුගඟ ජලාශ මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. එතනින් පස්සේ අපිට අහන්න ලැබිච්ච දේ තමයි වයඹෑල හරහා කුරුණෑගල මාතලේ මේ වගේ දිස්ත්‍රික්කවලට දැවැන්ත සංවර්ධනයකට මඟ පෑදෙනවා. ඒ වගේම තමයි උතුරින් ගත්තාම ඉරණමඩු ජලාශය දක්වා මේ ජලය රැගෙන යාමේ කටයුත්තක නියැලෙනවා. දැන් මහවැලියේ වැඩේ මෙතනින් ඉවර වෙනවද? නැත්නම් හෙටින් පස්සේ මහවැලියට ඉතුරුලා තියෙන වැඩ ටික මොනවද රගහකන්දත් එක්ක? පැහැදිලිවම ගත්තොත් එහෙම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වසර 50කට ආසන්න කාලයක් දැවැන්ත කාර්යභාරයක් මේ වෙනකොට ඉෂ්ට කරමින් සිටිනවා. ඔබ පෙරදී සඳහන් කළ වයඹ ඇල යෝජනා ක්‍රම, මේ දැවැන්ත යෝජනා ක්‍රම රුපියල් කෝටි 23,000ක දැවැන්ත ආයෝජනයක් සහිත මේ ව්‍යාපෘතියේ ප්‍රධාන කාරණයක් තමයි වයඹ ඇල ව්‍යාපෘතිය. වයඹ ඇලට ඉතිහාසයේ ඔබ කියවා ඇති, ඒ වගේම ඉතිහාසයේ පොත්පත් පරීක්ෂා කරනකොට රාජ්‍ය පාලන අවධිවලදීවත් මහවැලි ජලය හෝ කිසියම් ගංගාවක ජලයක් මේ වයඹ ප්‍රදේශයට හැරවීම පිළිබඳ වාර්තා වන්නේ නැහැ. වයඹ ප්‍රදේශයේ ජලාශ තියෙන්නේ මේ රජරට වැව්බැඳි රාජ්‍ය. රජරට වැව්බැඳි රාජ්‍ය එක ගමක පවතින එල්ලංගා වැවකින් වතුර වැඩි වුණාම අනිත් වැවට ඒක අනිත් ගමේ වැවට යනවා. මේ විදිහට වැව් පද්ධතියකින් පිරුණු ප්‍රදේශය තමයි රජරට ඔය විශේෂයෙන්ම වයඹ පළාතේ වැව් පද්ධතිය. මේ පළවෙනි වතාවට තමයි මහා යෝජනා ක්‍රමයක් හරහා විශේෂයෙන්ම නාලන්දා ජලාශ ආශ්‍රිතව අර මොරගහකන්දට කළුගඟෙන් අතිරික්ත ජලය සැපයෙන නිසාම ඉතිරිවන මහවැලි ජලය වයඹ පළාතට ගෙන යාම සඳහා තමයි මේ වයඹැල යෝජනා ක්‍රමය එන්නේ. ඒ තුලින් ඔබ සඳහන් කර පරිදිම හක් වටුනාවේ ජලාශය. මේ ජලාශය එන්නේ පොල්පිතිගම විශේෂයෙන්ම යාපහුව මැතිවරණ බල ප්‍රදේශයට. එයින් නොනැවති මේක යනවා අතරගල් ජලාශයට, විශේෂම ගල්ගමුව මැතිවරණ කොටස මගේ ගම් ප්‍රදේශය අතරගල් ජලාශය. ඊට අමතරව සීමලංගමුව ජලාශය, තව ගත්තොත් එහෙම නානිරිය ජලාශය, මේ වගේ ජලාශ රැසකට මේ මොරගහකන්ද ඉදිවීම නිසා ජලය සැපෙනවා. මෙතනදිත් මම ගන්නේ මේක දුර කිලෝමීටර් 93ක් ඇල පද්ධතිය. මේ ඇල පද්ධතිය දිගටම දිගට ජලය ගලාගෙන යාම සමග අති කර්කශ වූ පරිසරයක් තෙත් පරිසරයක් බවට පත් වෙනවා. ඒ තෙත් පරිසරයක් තුළ ඒ පළාත්වල ග්‍රවුන්ඩ් වෝටර් ලෙවල් එක භූගත ජල මට්ටම ඉහළ යනවා. ඒ මේ ප්‍රදේශවල දැනට වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශ අධික විදිහට විශේෂම පොල්පිතිගම් ප්‍රදේශයේ. මේ අයට ප්‍රධාන වශයෙන් තුන පිරිසිදු පානීය ජල ප්‍රශ්නය, ඒ විසඳා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතර වැව් 355කට අමතර ජලය ලැබෙනවා. එතකොට ඒ අපේ ගල්ගමු ප්‍රදේශය විශේෂම යාපහු ප්‍රදේශවල ජනතාව කන්නයකට විශේෂම වර්ෂයකට එක කන්නයක් පමණයි වගා කරන්නේ. එහෙම නැත්නම් හේන්ගොවි තැන මේ වගේ කර්කශ පොළවත් සමග ගැටෙමින් ජීවත් වෙන ජනතාවකට වසර පුරා ජලය ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා කියන්නේ ගොවි ජනතාව පැත්තෙන් දෙවැන්ත පියවරක් ඉදිරියට තැබුවා වෙනවා. මේ හේතුව මතම ඒ වයඹැල ව්‍යාපෘතිය හරහා ජලාශ 355ක් හරහා මේ ගොවිබුම් හෙක්ටයාර් 80,000කට ආසන්න ප්‍රමාණයකට
වයම් පළාත විතරක්නේ මුළු ප්‍රමාණය ගත්තොත් 82000කට අදාළ ප්‍රමාණයකට අලුතින් යලමහ කන්නේ වගකීම ජලය ලැබෙනවා. මේ හරහා ප්‍රදේශයේ සිදුවන සංවර්ධනය, පරිසරික වෙනස් වීම, ඒ වගේම ජලජ පරිසර නිර්මාණය වීම, මේ සියලුම කරුණු ගත් විට ඉතාම පොහසත්, ඉතාම යහපත්, ඒ වගේම වයඹ ප්‍රදේශයේ සංවර්ධනයට ආරම්භ වන දැවැන්තම යෝජනා ක්‍රමය කියලා මේ අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ පැහැදිලි කළා අනිත් පැත්තෙන් උතුරුමැද ඇල පිළිබඳව. උතුරුමැද ඇලත් මේ ව්‍යාපෘතියේ දෙවැන්ත ව්‍යාපෘතියක්. කිලෝමීටර 97ක දුරෙන් ගමන් කරන ඇල පද්ධතියක්. මේ ඇල පද්ධතිය විශේෂයෙන්ම නුවර වැව, ඊට අමතරව මහකනදරා වැව, ඊට අමතරව හුරුළු, අනිත් පැත්තෙන් ගත්තොත් හුරුළු වැව ඇතුළු වැව් 1014කට වැනි ප්‍රමාණයකට රජරට ප්‍රදේශයේ පමණක් ජලය සැපයනවා. ඔබ දන්නවා දැනටම මහවැලි ජලය සැපයන ක්‍රමයක් තියෙනවා. හිරුළු ඔය හරහා කලා වැවට ජලය පොම්ප කරලා කලා වැවෙන් මහවැලි එච් කලාපය පෝෂණය වෙනවා. මේ 70 දශකයේ ආරම්භ වුණු මහවැලි පළවෙනි කලාපය එච් කලාපය. එතකොට මේ සමස්ත එච් කලාපයම වසර පුරා වගා කිරීම සඳහා ඒ කලාවැව ජලාශය 3 වතාවක් ජලයෙන් පුරවීම අවශ්‍ය වෙනවා. මේ 3 වතාවක් ජලයෙන් පෙරවීම තුළින් තමා කලාවැවේ ජලය දැනට නුවරවැව, තිසාවැව, ඔබ පොසොන් කාලයට මා හිතන්නේ අනුරාධපුර යනව ඇති, ඒ අනුරාධපුර යන ජනතාවට අවශ්‍ය වෙන ජලය ලබා දෙන්නේ මහවැලි ජලය. ඒ ප්‍රමාණය ඊටත් වඩා වැඩි කිරීමේ හැකියාවක් මේ යෝජනා ක්‍රමය නිසා අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා තම රජ රට තෙත්වීමත් වයඹ තෙත්වීමත් යනු රටේ සමස්ත වැයුබැඳි රාජ්‍යම තෙත් පරිසරයක් ඇති කිරීම සඳහා සමත් වන ව්‍යාපෘතියක් බවට මේ පත් වෙලා තියෙනවා. හොඳයි. කාරණේ පැහැදිලි. ඇත්තරම අධ්‍යක්ෂණතුමා කිව්වා වගේ පොල් පිටිගමට එහෙම යනකොට බරපතල විදිහට ජල පීඩාවක වුන් ඉන්නවා. ගල්ගමුවට යනකොට මේ ප්‍රදේශවල ඉතාමත් නිහල ජල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ සියලු දේට විසඳුම් හොයාගෙන තමයි මේ ව්‍යාපෘතිය හරහා යන්නේ. මොරගහකන්ද බිහිවෙද්දි කියපු එක කතාවක් තමයි ලග්ගල කියන්නේ සාමාන්‍ය ලග්ගල පල්ලෙගම කියන්නේ ලංකාවේ සංවර්ධන සිද්ධියමින් ඈත් වෙච්ච නගර. මේ නගරවලට බොහොම ලොකු දියුණුවක්. ඒත් එක්ක බැඳිලා මේ පවතින මධ්‍යම පළාතට මේ දිස්ත්‍රික්කවලටත් ඒ වගේම අනෙකුත් ලරපුඩාම් බිහිදීන තැන් බොහොමයකට මේකේ සංවර්ධනය පැතිරෙනවා කියන දේ. ඇත්තටම මොරගහකන්ද බිහි කරනකොට අංශ කිහිපයක් එක්ක අපි කතා කළා. ඔබතුමත් එදා හිටියා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, ජලවිදුලි උත්පාදනය, පානීය ජලය, මේ වකුගඩු රෝගයට පිළියමක් ලබා දීම, මේ වගේ බොහොම විසිරුණු කාරණා කිහිපයක්ම ආවරණය කරගන්න බලාපොරොත්තුවක් තිබුණා. ඇත්තට මේ වෙද්දි ඒවා යම් තාක් දුරකට හෝ සුබ පෙර නිමිති තියෙනවද ඉෂ්ට කර ගැනීම පිළිබඳ? පැහැදිලි. මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමග ඔබ අර මුලින්ම පැහැදිලි කළ දැන් හෙට සිද්ධ වෙන අපේ දැවැන්තම කාර්යය තමා ලග්ගල නගරය විවෘත වීමත්, ඒත් එක්කම කළුගඟ ජලාශයේ ඉදිකිරීම අවසන් කිරීමත්, කළුගඟ ජලාශයේ වේලෙ ඉදිකිරීම අවසන් කිරීමත්. එතකොට මේ කරුණු දෙක අපි ගත්තාම එතනම මොරගහකන්ද කළුගඟ ජලාශ යෝජනා ක්‍රමයේ ප්‍රතිඵල දෙනටම එමින් පවතින බවට අපිට අදහස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලග්ගල ඔබ දන්නවා කළුගඟ ජලාශයට තමයි ලග්ගල නගරය යට වෙන්නේ. ඒ පැරණි ලග්ගල අපි ගත්තොත් එහෙම ඒ තිනු රෝහල් පද්ධතිය ගන්න. ඉතාම දුර්වල මට්ටමේ දුර්වල පාසලක්. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩු පහසුකම් සහිතව තමයි ක්‍රියාත්මක වුණේ. ප්‍රාදේශීය සභාව මේවා ඉතාම දිලිඳුම නගරයක් තමයි මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල කියලා කියන්නේ. නමුත් අද ඉදිවි තිබෙන ලග්ගල, ඒ ලග්ගල තෝරා ගැනීම විශේෂත්වයක් තියෙන මේ ජනතාවගේ කැමැත්ත මතම තමයි මේ ස්ථානය තෝරාගන්නේ. එතකොට මේකේ අද තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යය අති නවීන පහසුකම් වලින් සමන්විතයි. ප්‍රාදේශීය සභාව ගොඩ නැගිල්ල රෝහල ගත්තාම ඒ ප්‍රදේශයේ තියෙන හොඳම රෝහල බවට පත්වන්නේ මෙම රෝහල. පාසල් පද්ධති, මධ්‍ය මහාවිද්‍යාලය ඉතාම දියුණු තාක්ෂණයෙන් යුක්තයි. තව වසර 25ක් ඉලක්ක කරගෙන තමයි මේ මධ්‍ය මහාවිද්‍යාලය ඇතුළු මේ රාජ්‍ය ආයතන ඉදි වෙලා තියෙන්නේ. එතකොට මෙතනම තියෙනවා ඒ විශේෂයෙන්ම කළුගඟ ජලාශයට යට වුණු ලග්ගල නගරයේ හිටපු පවුල් 3000 ජීවන මට්ටම උසස් වීම. මේක ගණනය කළොත් ඔවුන් ජීවත් වුණු ජීවන මට්ටම මෙන් 100% ගුණයක සංවර්ධිත තත්වයක තමයි ඔවුන් අද මේ නගරේ පත් වෙන්නේ, නගරේ ජීවත් වෙන්නේ. හිටපු මට්ටමින් 500 ගුණයක වර්ධනයක් ඔවුන්ගේ ජීවිතවල තියෙනවා. එතකොට මෙවැනි වර්ධනයක් ඇතිවීම මේ පවුල් 3000කට
අනිත් පැත්තෙන් ගත්තොත් අවට අනිකුත් පදිංචිකරුවන්ට දෙවන්ත අවස්ථාවක් ලැබිලා තියෙනවා සංවර්ධනයේ මම්පිත් සමග ඉදිරි අනාගතය දැකීම සඳහා. ඒ වගේම ඔබ පැහැදිලි කළ සංචාරක ව්‍යාපාරය පිළිබඳ. සංචාරක ව්‍යාපාරය ලංකාවේ දෙවන්ත මූල්‍ය ආයෝජනයේ සිදුවිය යුතු ඒ වගේම රටට සංවර්ධනය සඳහා අවශ්‍ය කරන විදේශ විනිමය වැඩිපුරම ගලාගෙන එන අංශයක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා ලංකාවේ වැඩිම සංචාර කේන්ද්‍රස්ථාන මොනවද කියලා. ඔබ කිව්වොත් මින්නේරිය උද්‍යානය, මින්නේරිය වන උද්‍යානය, ඒ වගේම කවුදුල්ල, අනිත් පැත්තෙන් ගත්තොත් මේ පැත්තෙන් ගත්තොත් එහෙම දඹුල්ල, මාතලේ, ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම විල්පත්තු වැනි ප්‍රදේශ තමයි ලංකාවේ වැඩිම සංචාරක ආකර්ෂණය දෙන. ඇයි මේ සංචාරක ආකර්ෂණය මේ පළාත් වල ලැබුණේ? මේක තමයි වනාන්තරය. මේ වනාන්තරයත් එක්ක සමග තියෙන ජෛව විවිධත්වය අලියතුම පමණක් නොවේ, අලියතුනුත් එක සාධකයක්. මේ ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධති නැරඹීම සඳහා තමයි මේ ඝර්ම කලාපීය රටවල් වලට අර යුරෝපීය සංචාරකෝ ඇදිලා එන්නේ. ඔබ දකිනවා මින්නේරිය වනෝද්‍යානය. දැන් මේ මින්නේරිය වනෝද්‍යානයේ කලකට ජලය නැතිව යනවා. දැන් මොරගහකන්ද කළුගඟ ජලාශය ඉදිවීමත් සමගම මේ මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ දක්වාම ජලයේ සැපයීම සහ වසර පුරා ජලය පැවතීම නිසා විවිධ සත්ව ගහණයන් මේ පළාතුල නැති සත්ව ගහණයන් පවා මේ ප්‍රදේශවලට ආකර්ෂණය වෙනවා. එහි පවතින ජෛව විවිධත්ව ගුණය සංවර්ධනය වෙනවා. ඒ වගේම නකස් කඳු වැටි ප්‍රදේශය. එතකොට මේ ජලජ පරිසරය හේතුවෙන් ඇතිවන ජෛව විවිධත්වය තවදුරටත් සංචාරකෙන් ආකර්ෂණය කර ගැනීමට තෝතැන්නක් බවට පත් වෙනවා. විශේෂයෙන් මොරගහකන්ද සංවර්ධන ප්‍රදේශය තුළ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා සංචාරක කලාපයක් වෙනමම හඳුනාගෙන ඒ සංචාරක කලාපයේ සංචාරක හෝටල් ව්‍යාපෘති, සංචාරක ආයෝජන බහුලව ඉදිරි වසරක මාස 6ක වසරක කාලය තුළ ඔබට දැක බලා ගැනීමට පුළුවන් වේවි. එම ප්‍රදේශයේ සිදුන සංචාරක ප්‍රවර්ධනයට අමතරව දැනට සංචාරක ප්‍රවර්ධනය සිදු වී ඇති ප්‍රදේශවලටත් මොරගහකන්ද කළුගඟ යෝජනා ක්‍රමය ආශිර්වාදයක් වෙලා තියෙනවා. තමත් පැහැදිලිව ඔබ මේ දකින්නේ දර්ශනවලින් පේනවා ලග්ගල නගරයේ බිහිවීම, ඒ වගේ මේ ජනතාවට ලැබිච්ච පහසුකම් මොනවද කියන දේ. ඇත්තටම අර අධ්‍යක්ෂණතුමා කිව්වා වගේම ලග්ගලට මේ කියන පහසුකම් තිබුණු පහසුකම් එක්ක සංසන්දනය කරනකොට අහසට පොළොව වගේ අලුතින් නගරයක් බිහිවීම පැහැදිලිවම ජනතාවගේ ඉල්ලීම මත පරිදිම තමයි මේ ප්‍රදේශය තෝරා ගැනීමත් සිද්ධ කළේ. ඒ ඔස්සේ තමයි මේ කියන නගරය නිර්මාණය වෙන්නේ. වගේම සංචාරක ක්ෂේත්‍රයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, ජලවිදුලි උත්පාදනය, මේ කියන හැම දෙයක්ම මේ වෙද්දි මොරගහකන්ද හරහා සිදු වෙමින් පවතින කාරණයක් බවට පත් වෙනවා. අධ්‍යක්ෂණතුමනි, මේ එක තර්කයක් තිබුණා මොරගහකන්ද බිහිවෙනකොට ඒකෙන් පරිසරයට ලොකු හානියක් වේවි කියලා. පරිසර හානියක් අවම කරගෙන මොරගහකන්ද පරිසරය සුරක්ෂිත කරන තැනකට පත් කිරීම පිළිබඳ අපි කතා කළා. හැබැයි අර පරිසර හානිය අවම කරගන්න මොරගහකන්දේ මොකක්ද ඒවදලා තිබුණ වැඩපිළිවෙල? එතනම ඔය පරිසර හානිය අපි ගත්ත සමස්ත මහවැලි ව්‍යාපාරයම ඔබ දන්නවා ඉදිකිරීමේදී ජලාශ ඉදිකරනකොට කිසියම් වන ප්‍රදේශයක් විනාශ වෙනවා. ඒ වගේම එතන හැබැයි වනයක් විනාශ වුනහම බිහි වෙන්නේ ජල තටාකයක්, වොටර් බෙඩ් එකක්. දැන් මේ ජලය එකතු වීම නිසාම මේ නැවත අර මේ මොකද්ද අපි කියුත්තේ වන ප්‍රදේශයක් එතන නිර්මාණය වෙනවා. ඒක ස්වභාවික තත්වයක්. මේ ස්වභාවික තත්වයෙන් ඔබට ගිහිල්ලා මොරගහකන්ද ව්‍යාපාරයේදී ව්‍යාපෘතියේදී වෙනමම වන වගා වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. අර ජලාශයට යට වුණු ප්‍රදේශය මෙන් දෙතුන් ගුණයක වන සංරක්ෂණ කලාපයක් මේ ව්‍යාපෘතිය විසින් ඇති කළා. ඒ පමණක් නෙවෙයි, මේ වනාන්තරය සංරක්ෂණය කිරීම, වනය වනවැස්ම වැඩි දියුණු කිරීමට අමතරව ජලාශය ඉදිවීම නිසා මේ වෙනකොට ඉතාම අලංකාරවත් ලෙස ඔබ මේ මෑත කාලීන මේ දර්ශනවලින් දකි ඉතා අලංකාරවත් විදිහට වන රූපාවක් මේ ප්‍රදේශයේ සිසාරා ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට ඒ සංරක්ෂිත ප්‍රදේශය ඇති කරපු ලංකාවේ දැනට විද්‍යාඥයින්ගේ ගණනය කිරීම අනුව මහවැලි ව්‍යාපාරයේ ඉදුණු හැම මහවැලි ජලාශයකටම වඩා පරිසර සංරක්ෂණය 100%ක්ම ක්‍රියාත්මක වුණු ජලාශ යෝජනා ක්‍රමය තමයි
මුරගහකන්ද කළුගඟ ජලාශ යෝජනා ක්‍රම. මේකේ සාධක දැනට තියෙන. දැනට විශ්වවිද්‍යාල විශේෂයෙන්ම ඔය සත්ව විද්‍යා අධ්‍යනාංශ ඊට අමතරව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් මේ දිනවල ඒ ප්‍රදේශේ සංචාරය කළා ඒගොල්ලොන්ගේ නිගමන වාර්තා අපිට ලබා දීලා තියෙනවා. ඒ හැම දෙයකම සඳහන් වෙන්නේ හැම මහවැලි ජලාශයකටම වඩා ඒ මහවැලි ජලාශ ඉදිකිරීමේදී ඇතිවුණු අඩුපාඩු පවා මුරගහකන්ද ජලාශයේදී අපි නිවැරදි කරගෙන තියෙනවා. ඒ අනුව මෙය පරිසර විනාශයට නොව පරිසර සංරක්ෂණයට හේතු වුණා. ඔබ පෙරදී සඳහන් කළා පරිසර විනාශ මේක විවේචන තිබුණා. පරිසර විනාශයට හේතු වෙනවා මේ මාතලේ ප්‍රදේශයේ භූගත පොළවේ තියෙන්නේ මේ මොනවාද හිරිගල් තට්ටුවක්. ඒ හිරිගල් තට්ටුව යටට මේ කොච්චර වතුර රැස් කරත් ඒවා කාන්දු වෙනවා. ඒ කාන්දු වෙන ජලය පහළ නිම්නවලට නිකම්ම යනවා කියලා එවැනි මත තිබුණා. නමුත් නූතන තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව විසින් මෙය මෙම තර්කය වෙනස් කරලා මේ එහෙම නැති තත්ත්වයක් අද පෙන්නුම් කරනවා. මොකද ඔය කියන මේ තර්ක සියල්ලම තිබුණේ මේ ජලාශය නොකරන තැනට. මේක නොකළ යුත්තක්. මේක කොළොත් මේ වතුර තියෙන්නේ නැහැ මේකේ. මේක කොළොත් පරිසරය විනාශ වෙනවා. ඒ නොකරන පැත්තට තියුණු තර්ක අද මේ මොහොත වෙනකොට සියල්ල අසාර්ථක වෙලා තියෙනවා. සියලු දෙනා එක් සිත්ව එක් හඬින් පිළිගෙන තියෙනවා. පරිසරය සංරක්ෂණය කරන පරිසරය ආරක්ෂා කරපු එවැගේම ලංකාවේ සංවර්ධන දෙවැන්ත වෙස රුකුල් දෙන ව්‍යාපෘතියක් බවට මුරගහකන්ද පත් වී තිබෙන බව. හොඳයි. ඒත් එක්කම අර මුරගහකන්ද බිහි වෙනකොට බොහෝ පිරිසක් තමන්ගේ ගම්බිම් ගෙවල් දොරවල් හැමදේම පාරම්පරික උරුමයේත් එක්ක තිබිච්ච ගෙවල් දොරවල් උතන තිබුණේ. ওই පැත්තේ ඉන්න ජීවත් වෙන පිරිස තමන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු ගෙවල් දොරවල් තමයි තිබුණේ. ඒ දේවල් සියලු දේ කැප කළා මුරගහකන්ද වෙනුවෙන්. අධ්‍යක්ෂ දල්තුමනි, ඒ ජනතාවට සාධාරණයක් වුණා කියලා ඔබතුමා හිතනවද, විශ්වාස කරනවද, වන්දි ලබා දීම වැඩපිළිවෙල සාර්ථක වුණාද? පැහැදිලි. දැන් මම අර පළවෙනිම ඔබට පැහැදිලි කළා ඔය යට වුණු ප්‍රදේශ, ඔය ලග්ගල ප්‍රදේශයේ ගම්මාන 24ක් මේ ජලාශයට යට වුණා. ඔය ගම්මාන 24කට අයත් 3000ක පවුල් ප්‍රමාණයක් අවතන් වූ වශයෙන් අපි සැලකුවා. ඒ සැලකලා මේ අවතන් වන ජනතාවගේ ඉඩම් වලට සියලුම වන්දි මුදල් ලබා දුන්නා. වන්දි මුදල් ලබා දීමේ ප්‍රමාණය ගත්තොත් ලංකා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල, ඒ කියන්නේ රුපියල් කෝටි 1100කට වැඩි, රුපියල් කෝටි 1100කට වැඩි වන්දි මුදල පමණක්. ඊට අමතරව ඒ අයගේ වතු පිටිවල තියුණු ගස් කොළන්, දැන් අපි හිතුවොත් පොල් ගහක් තියෙනවා නම් මේ ගණනය කිරීම ඔබ අහලා ඇති, පොල් ගහ පැවතුන වසර 60ක් යනකම් එම් පොල් පල්දාව ලැබෙනවා කියලා තාක්ෂීරුව මත තමයි ගණනය කරන්නේ. ඒ සියලුම මේ ගස් කොළන්, ඒගොල්ලොන්ගේ නිවාස, ඒගොල්ලොන්ගේ ඉදිකිරීම්, ඒගොල්ලොන්ගේ වගාවන් තාක්ෂීරු කරලා ඒ තාක්ෂීරු වටිනාකම ඔවුන්ට ලබා දුන්නා. පමණක් නෙවෙයි, ඒ යටවන ගස් කොළන් කපාගෙන ඔවුන්ගේ නිවාස ඉදි කරගෙන ඔවුන් සඳහා මේ ගස් කොළන් ලබා දුන්නා. ඒව දේව සංස්ථාවට ගත්තේ නැහැ. ඒවත් ඒ ජනතාවටම දුන්නා. එතකොට වන්දි මුදල දුන්නා, ඒ ගස් කොළන් දුන්නා. එපමණක් නෙමේ, මේ ජනතාව ලග්ගල නගරයේ ලග්ගල ප්‍රදේශයේ පදිංචි කිරීම සඳහා, නිවාස ඉදි කර ගැනීම සඳහාත් මේ ව්‍යාපෘතියෙන් උදව් උපකාර කළා. එතකොට ඔබට හිතෙනවාද, මීට පෙර රන්දෙනිගල ජලාශ යෝජනා ක්‍රමය, වික්ටෝරියා ජලාශ යෝජනා ක්‍රම, මෙවැනි ජලාශ යෝජනා ක්‍රමවලදී මේ ආකාරයෙන් වන්දි ක්‍රියාවලියක් සිද්ධ වුණේ නැහැ. මේ පමණ ප්‍රමාණයක් වන්දි දුන්නේත් නැහැ. ඒ නිසා මේ ජනතාව වාසනාවන්තයි. ඒ අයට තිබුණු තත්ත්වයට වඩා 100%ක ගුණයක පහසුකම් සහිත ස්ථානයක නගරයක් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පැවති දුර්වල තත්ත්වයේ පැවති මේ ගම්මාන ප්‍රදේශයේ වෙනුවට නව නගරයක්. මේ නගරය අනිත් පැත්තේ මහියංගනේ දක්වා මෙහා තියෙන ප්‍රධාන නගරය. අනිත් පැත්තෙන් දඹුල්ල පැත්තෙන් තියුණොත් එහෙම දඹුල්ලත් එක්ක සාපේක්ෂව ගත්තොත් දඹුල්ල වඩා වැඩි දියුණු නගරය තමයි ලග්ගල නගරය. වෙනදා මාතලේ ඉඳලා කිලෝමීටර් මාතලේ ඉඳලා පැය 3ක පමණ ගමන් කාලයක් ගියපු ජනතාවට අද ඒ මාර්ග පද්ධතියේ පැය එකහමාරෙන් ඒ ගමන යෑමේ හැකියාව තියෙනවා මාතලේ එයාගේ දිස්ත්‍රික්කයේ පරිපාලන නගරය නිසා. එතකොට මේ පරිසර හිතකාමී, එවැගේම උද්‍යාන අලංකාරණය යුත් සියලු පහසුකම් වලින් යුත් නගරයක් ලැබීමම ඒ ජනතාව ලැබූ භාග්‍යයක්. ඔවුන් රට වෙනුවෙන් කැපකිරීමක් කළා. ඔවුන්ගේ උපන් ගෙබිම පරිත්‍යාග කළා. ඔවුන්ගේ වගාබිම පරිත්‍යාග කළා. ඔවුන්ගේ ගහකොළ හරකබාන පරිත්‍යාග කළා. ඒ පරිත්‍යාගයට නොදෙවිනි ඊට වඩා වැඩි
ධාරිතාවයෙන් යුත් පහසුකම් ප්‍රමාණයක් රජය විසින් ලබා දුන්නා. මේ අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා කිසිම ලෙසකින්වත් මේ ජනයාට අඩු පහසුකම් යටතේ හෝ තිබුණු තත්වයේ සිට සමාන තත්වයක තිබුණු තත්වයේ සිට 500 ගුණයක ඉහළ තත්වයක් ලබා දීමේ අවශ්‍යතාවය එතුමාට පැවතුණු නිසා තමයි මේ ඉලක්කය කරා අපිට යෑමට හැකියාව ලැබුණේ. ඉතාමත්ම විශිෂ්ට කාර්යභාරයක් සිද්ධ වෙන්නේ මේ මෑත කාලයකදී අපි අහලනේ අලුතින් නගර බිහි වෙනවා. මේ වගේ දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමයක් අපි ඇහුවේ නැහැ මේ මෑත කාලය ඇතුළතදී. මොරගහ කන්ද කියන්නේ අපට එවැනි ආකාරය අත්දැකීමක් පිළින කරපු තැනක්. ලග්ගල නගරයේ ඔබ දර්ශන දකින්න ඇති. අපිටත් පුදුමයි අලුතින් ආයතන 26ක් එක තැනක එක විදිහකට බිහිවීම පිළිබඳ මේක පක්ෂපාතවත් මේක එක එක පක්ෂවලින් ලැබූ ජයග්‍රහණයක් නෙමෙයි. දුක් විඳින පීඩා අවමෙන් ඉතාමත්ම අඩු පහසුකම් තිබුණු වනසත්තු ඕදුරු තිබුණු කෘෂිකර්මාන්තෙන් ජීවිත ගෙවපු එක බස් එකක් විතරක් ගියපු නගරයක් තමයි ලග්ගල කියන්නේ. හැබැයි අද වෙද්දි මේ ජනතාව ලැබූ ජයග්‍රහණය පක්ෂපාතවලින් නෙමෙයි ජනතාව ලැබූ පැහැදිලි ජයග්‍රහණයක් කියන දේ පිළිබඳ අපි ඉතාමත්ම පැහැදිලිව කිව යුතුයි. සහ ඒත් එක්ක මේ ලබා දීම වෙනුවෙන් පවත්න රජයට ජනාධිපතිතුමන්ට පැහැදිලිවම ස්තුතිවන්ත විය යුතුයි ජනතාවට මේ ලබා දුන්නු දායකත්වය වෙනුවෙන්. මහවැලියේ ඉදිරි වැඩ කටයුතු ටික කොහොමද වෙන්නේ අධ්‍යක්ෂණ දනාලතුමනි? මොකද දැන් මහවැලියේ තියෙන අන්තිම දැවැන්තම යෝජනා ක්‍රමයක් මේ ඉවර වුණා මොරගහ කන්දත් එක්ක. එතනින් එහාට මහවැලි වැඩ කටයුතු කොහොමද? මොකද මහවැලි සංවර්ධන සැලැස්මට අනුව ඉදිවන අවසන් ප්‍රධාන ජලාශය. මේ ජලාශය ඉදිවීම අර පංචමහා ජලාශය ඉදිවීමෙන් පස්සේ දුර කාලයක් ගියන බව ඔබ මීට පෙර වාර්තාවලින් කියවන්න ඇති. ඒ කෙසේ වෙතත් මේ ජලාශය ඉදිවීමත් සමග මහවැලියේ මහා ජලාශය ඉදිකිරීම කාර්ය අවසන් වෙනවා. මීට අමතරව නමුත් මහවැලි අධිකාරිය වෙනුවෙන් තවත් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එම ව්‍යාපෘති කරන විශේෂයෙන්ම මාදුරුවේ දකුණුයුර ව්‍යාපෘතිය. ඊට අමතරව මේ මහවැලි ජල කළමනාකරණ ව්‍යාපෘතිය. ඊට අමතරව තව ගත්තොත් එහෙම කෘෂිකාර්මික ව්‍යාපෘති ඉතා විශාල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය යෙදිලා තියෙනවා. රටේ ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ඉදිරියට ගෙන යාමේ දැවැන්ත කාර්යභාරයක් මහවැලි අධිකාරිය තුළ පැවරිලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ කන්නේ සිට විශේෂයෙන්ම යල් කන්නේ ඉලක්ක කරගත් අතිරේක භෝග වගා මූලික කරගත් වගා සැලස්මක් දැන් මේ වෙන විටත් මහවැලි අධිකාරිය සකස් කර තිබෙනවා. මෙම යෝජනා ක්‍රමයේ සමස්ත ප්‍රතිලාභ මේ වෙනුවට ජන සමාජයට ලැබෙමින් පවතිනවා. මහවැලි ව්‍යාපාරයේ ප්‍රතිඵල අපි ගණනය කිරීමේදී චාමර මේක ගණනය කළ යුත්තේ මහවැලි ව්‍යාපාරය කෙරී නොතිබුණා නම් තත්ත්වයේ කුමක්ද යන්නයි. ඔබ දන්නවා රටේ වී නිෂ්පාදනයෙන් 24% සම්පූර්ණ මහවැලි ප්‍රදේශවල රටේ සෝයා නිෂ්පාදනයෙන් 98% මේ 100% කියෝ නෙවෙයි 98% මහවැලි නිෂ්පාදන. රටේ කෙසෙල් නිෂ්පාදනයෙන් 75% මහවැලි නිෂ්පාදන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී පමණක්. අනිත් පැත්තෙන් එළවලු ගත්තත් ඒ විදිහයි. ලූණු වැනි මේ භෝග වගාවන් ගත්තත් ඒ විදිහයි. විදුලි බලය ගත්තොත් විදුලි බල ජල විදුලියෙන් 75%ක්ම 80%ක්ම මහවැලි ජලයෙන් තමයි පෝෂණය වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් පානීය ජලය අපි විශ්වාස අපේ ගණනය කිරීම වලට අනුව ලංකාවේ පානීය ජලය වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට මහවැලිය විසින් ලබා දෙන ජලය අති විශාලයි. ඒ ජල ප්‍රමාණය ගත්තොත් වසරකට වික්ටෝරියා ජලාශයේ පිරෙන ජල ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් පානීය ජලය වෙනුවෙන් පවා පමණක් මහවැලිය ලබා දෙනවා. එතකොට පානීය ජලය. අනිත් පැත්තෙන් කර්මාන්ත සලහා ජලය ලබා දීම. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ජනතාවගේ එදිනදා ජීවිතය සඳහා අවශ්‍ය ඔබ දන්නවා ලෝක ගෝලීය වර්ගීකරණයට අනුව අද ජල අවශ්‍යතාවෙන් ජල අයිතියෙන් අංක 1 හිමි වෙන්නේ පානීය ජලය. එතකොට පානීය ජලයට මහවැලිය ප්‍රධානම ස්ථානය ලබා දීලා තියෙනවා. 2 ගෘහ පරිහරණය සඳහා ජලය. 3 කෘෂිකර්මාන්තය සඳහා ජලය. 4 කර්මාන්ත සඳහා. මේ අංශ 4 ඔස්සේම මහවැලි ජලය වාර්ෂිකව කළමනාකරණය කෙරෙනවා. ඒ වෙනුවෙන් පිහිටුව ඇති ජල කළමනාකරණ කමිටුවේ සභාපතිත්වය හා ලේකම්දුරේ දරන්නේම මහවැලි අධිකාරිය විසින්. ඒ අනුව ගත්තොත් මේ මහවැලි ක්‍රියාදාමය ජල කළමනාකරණ ක්‍රියාදාමය ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත මට්ටමට පත්කිරීමේ ඉලක්කයට උපරිම මහවැලි දායකත්වය ලබා දීමේ ක්‍රියාන්විතය මේ සමග තවදුරටත් තීව්‍ර කරමින්
පවතිනවා. මෙය තමා ඉදිරියේදී අප අතින අභියෝගය. රටේ ජීවත් වෙන මිලියන 20ක ජනතාවට ආහාර සැපයීම, එළවලු සැපයීම, පළතුරු සැපයීම, ඒ වගේම විදුලිය සැපයීම. තවත් යෝජනාකම රසක් මේ වෙනකොට ආරම්භ වෙමින් පවතිනවා. එකක් තමා සූර්ය බලශක්තිය. සූර්ය බලශක්ති මේ වැව් මත පාවෙන සූර්ය බලශක්ති කෝස මගින් විදුලි බලය නිෂ්පාදනය කිරීම. මේ සඳහාත් මහවැලිය දැවැන්ත ව්‍යාපෘති රසක් මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, විශේෂ භාර අමාත්‍යතුමා ලෙස එතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව ගත්තොත් එහෙම මහවැලිය කළ කාර්යයට වඩා වැඩි කාර්යයක් කිරීමට වර්තමානයේදී සූදානම් වෙමින් සහ සකස් වෙමින් පවතින බව මා ප්‍රකාශ කළ යුතුයි. හොඳයි. කෙනෙක් හිතනවා නම් මහවැලියේ වැඩ කටයුතු ඉවරයි, පංචමහා ජලාශයෙන් දැන් සම්පූර්ණයි, වැඩ ඉවරයි කියලා හිතනවා නම් නැහැ. තවදුරටත් මේ රටේ ජනතාව විසින් මහවැලියෙන් දැවැන්ත කාර්යභාරයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අප ස්තුතිවන්ත විය යුතුයි මහවැලියේ පැත්තෙන් මේ වෙද්දි කරලා තියෙන කාර්යභාරය දිහා හපෝ හැරිලා බලන විටදී අපි වැඩි වෙලාවකට ඒවට බර තියෙනවා හරි අඩුයි. හැබැයි මහවැලියෙන් වෙච්ච දැවැන්ත යෝජනා ක්‍රමයෙන් මේ වෙච්ච ජනතාවට ලැබුණු දායාද පිළිබඳ අපි අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි. අපි තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට යමු. අද විශේෂයෙන් අපි කතා කරන්නේ හෙට දවසේදී ජනාධිපතිතුමන් අතින් ජනතා අයිතියට පත් කරනවා ආයතන අලුතින්ම 26ක් සහිතව ලග්ගල නගරය. ඒත් හා බැඳුණු මොරගහ කන්දෙන් ජනතාවට ලැබුණු ප්‍රතිලාභ පිළිබඳයි අපි කතා කරමින් සිටියේ. කෙටි විරාමයකින් පසු යලිත් අපි කතාබහට එකතු වෙමු. ශ්‍රී ලංකා මහවැලි අධිකාරී අධ්‍යක්ෂ රාතුමන් ආචාර්ය DMS දිසානායක මහත්මන් සමගින් අපි කතා කරමින් ඉන්නේ. අපි මේ ව්‍යාපෘති හරහා ලැබුණු ප්‍රතිලාභ පිළිබඳ ලග්ගල නගරය පිළිබඳ ආයතන 21ක් හෙට දවසේදී ජනතා අයිතියට පත් කරනවා. ඒ පිළිබඳ කතා කළා. ඒ වගේම මෙහි බැඳුණු කාරණා බොහෝමයක් විසිරුණු තවත් සංවර්ධන යෝජනා ක්‍රමයන් බොහෝමයක් සිද්ධ වෙනවා. උතුර දක්වා ජලය අරගෙන යනවා. ඒ වගේම වයඹට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳත් ලංකාවේ වියලි කලාපයේ තෙත් කලාපයක් බවට පරිවර්තනය කරන්න යන මේ වැඩපිළිවෙල, ඒ වගේම ජනාධිපතිතුමන් ජාත්‍යන්තර වශයෙන් පරිසර සම්මුතියන්ට අනුගත වෙමින් ඒ සම්මුතියන් ක්‍රියාත්මක කරමින් රට ඇතුලේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා විදිහට කරන කාර්යභාරයත් මෙතනදී සුවිශේෂීව මතු කර ගත යුතුව තිබෙනවා. ඒත් එක්කම අධ්‍යක්ෂ රාතුමනි කතා කළ යුතු දෙයක් තිබෙනවා. මොරගහ කන්දත් එක්ක ජනාධිපතිවරයාගේ භූමිකාව බැඳෙන්නේ බොහොම අතීතයේ ඉඳලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ භූමිකාව කොහොමද මේ මොරගහ කන්ද යථාර්ථයක් බවට පත් කිරීම සඳහා? ඇත්තටම චාමර අතිගරු ජනාධිපතිතුමා අතීතයේදී විශේෂයෙන්ම මහාචාර්ය කුලසිංහ සමග ඔබ ඔය මේ විෂුවල් වල දකින්න ඇති අර කැලේ අතිගරු ජනාධිපතිතුමායි මහාචාර්ය කුලසිංහ දෙදෙනා යනවා ඒ ස්ථානේ බලන්න. මේ බැම්ම ඉදිවෙන්න ඕනේ මෙතනයි කියලා ඒ කාලේ තමයි හඳුනාගන්නේ. එතකොට එතුමාගේ දීර්ඝකාලීනව පැවති අදහසක් ක්‍රමානුකූලව එතුමා දේශපාලන චරිතයක් විදිහට ගම්මට්ටමේ සිට ගොඩනැගීමත් එක්ක මේ මතවාදය තමයි දිගින් දිගට ගෙනාවේ. ඒක 2007 වෙනකොට මල් පැන ගැනිලා තමයි 2007 පළවෙනි වතාවට විශේෂ භාර අමාත්‍යවරයා ලෙස එතුමත් එවක අතිගරු ජනාධිපතිතුමත් සමග එක්ව මුල්ගල් තැබීමක් සිදු කරන්නේ. ඒ ආරම්භය සනිටුවන්න අවස්ථාව. ඉන්පසුව දිගටම මේ වැඩසටහනත් එක්ක තමයි එතුමා හිටියේ. එක් කාලවකවානුවේ එතුමා මේ අමාත්‍ය ධුරයේ නොසිටියා වුවද එතුමාගේ ප්‍රධානතම තර්කය වූයේ පොළොන්නරු හා රජරට ජනතාවගේ කඳුළු කතාවේ අවසානය මොරගහ කන්ද ජලාශය බව. ඒක කඳුළු කතාවක් තිබුණා. කඳුළු කතාව තමයි මහකන්නේ වගා කළා වුවත් ජලය විශ්වාස කරගන්න බෑ. ජලය නැතුනොත් කුඹුරු පිටින් වෙයිලා යන අවස්ථාව ඔබ දැකලා තියෙනවා. යල් කන්නක් පිළිබඳ අදහසක් ඇත්තෙම නැහැ. එතකොට මේ ජනතාවට වසර පුරා ආහාර ලබා ගැනීමට සඳහා ප්‍රමාණවත් වී නිෂ්පාදනයක්වත් කරගන්න බෑ. සතා සිව්පාවගේ මේ පාලනය කරගන්න බෑ. කිරි නිෂ්පාදනයට හරියට ජලය නැහැ. ජලය නැති නිසා සතුන්ගේ පෝෂණය අඩුවීමෙන් කිරි නිෂ්පාදනයත් අඩු වෙනවා. එතකොට ඒ රජරට ජනයාගේ කඳුළු. මේ කඳුළු මේගොල්ලන්ගේ ජීවන මට්ටම උසස් කරන්න නම් තියෙන ප්‍රධානම කාරණේ තමයි අඹංගඟ හරස්කඩ මොරගහ කන්ද ජලාශයේ ඉදිකිරීමත් කළුගඟ හරස්කඩ කළුගඟ ජලාශයේ ඉදිකිරීමත් තුළින් මේ ලබා ගන්නා ඔබ මුලින් සඳහන් කළ පරිදිම මේ ලබා ගන්න අති දැවැන්ත ජල කඳ විශේෂයෙන්ම පරාක්‍රම සමුද්‍රයෙන් 4 ගුණයක් විශාල සහ 6 ගුණයක ජල කඳක්
මේක අති විශාල ජලකඳක් ලංකාවේ. මේ ජලකඳ නිස්කාරණේ මුහුදට ගලාගෙන යන්නේ. මේකෙන් කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මේ ප්‍රයෝජනයට නොගත් ජලකඳ ප්‍රයෝජනයට අරගෙන රජරට ජනයාගේ කඳුළු නිවීම, එහෙම නැත්නම් ඔවුන්ගේ කුසගින්න නිවීම තමයි එතුමාගේ ප්‍රධානතම පරමාර්ථය වුණේ. ඒ පරමාර්ථය ඉෂ්ට කර ගැනීම සඳහා එතුමා ක්‍රමානුකූලව, එතුමා විශේෂයෙන්ම වර්තමානයේමකට පරිසර විෂයභාර අමාත්‍යතුමා ලෙස ඒ අමාත්‍යාංශයේ මෙහෙවමින්, අමාත්‍යාංශ ලේකම්තුමා මෙහෙවමින් මේ ව්‍යාපෘතිය ඉතා කඩිනම් කිරීම. මොකද ඔබ දන්නවා 2007 මුල්ගල තිබුණත් අද අපි මේක මේ වැඩ කටයුතු අවසන් කළා ජනතාවට මේ නගර බාර දෙන්නේ 2018 දී. ඉතා අවුරුදු 12ක වගේ කාලයක් මේකට ගත වෙලා තියෙනවා. ඒ 12ක කාලය කෙටි කරගන්න මේ 12කින් හරි මේ නිමා කර ගැනීමට හැකියාව ලැබුණේ එතුමාගේ පැවති කැපවීම නිසා. මේකට අවශ්‍ය කරන මුදල් හොයලා දීලා, මේකට අවශ්‍ය කරන ඉංජිනේරු යාන්ත්‍රණ හොයලා දීලා, මේකට අවශ්‍ය කරන ආයතන හඳුන්ලා දීලා, සියලු ආයතන සමග සම්බන්ධීකරණය ගොඩනගලා, මාසිකව හා විශේෂයෙන් සමහර අවස්ථාවලදී සතිපතා වැනි මෙහි මේ ප්‍රගතිය සමාලෝචනය කරමින්, ව්‍යාපෘතිය සමග ඍජු ලෙස සම්බන්ධ වෙමින් මේ කරන ලද මෙහෙවීම ප්‍රතිඵලයක් ලෙස තමයි අද මේ කටයුත්ත නිමා කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ රජ රට ජනයාගේ ජල පිපාසාවට මේ උපරිම විසඳුමක් බවට එතුමාට පත් කිරීමට හැකියාව ලැබුණා. ඒත් එක්කම අපි කතා කරන්න ඕනේ මහවැලි අධිකාරී කාර්යභාරය. අපිට මතකයි ඊයේ දවස්වල තෙන්නකෝ මහත්තයම ඇවිල්ලා වැඩසටහන් තියලා නිරන්තරයෙන් මේක පැහැදිලි කරා මුරගහකන්ද බාර විද්‍යතුමන්ව. අපි කතා කළොත් මේ මහවැලිවේ මේ මහවැලි අධිකාරී දායකත්වයේ කොයි තරම්ද මේ මුරගහකන්ද වෙනුවෙන්? චාමර මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය පරිසර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය ඍජු ලෙස ගරු අමාත්‍යතුමා, ඒ වගේම අමාත්‍යාංශ ලේකම්තුමාගේ අධීක්ෂණය යටතේ සිද්ධ වෙන ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය ඉදිකරන අවස්ථාවේදී ඒ ව්‍යාපෘතියට අවශ්‍ය කරන සම්පත් එක්කිරීම, එම ව්‍යාපෘතිය ඉදිකිරීමෙන් පසුව මහවැලි අධිකාරිය බාරගෙන ක්‍රියාවට නැන්වීම පවත්වාගෙන යෑම තමයි මහවැලි කාර්ය බවට පත් වුණේ. එහිදී මහවැලි ඉංජිනේරුවරුන් තමයි මෙහි ව්‍යාපෘති කාර්ය මණ්ඩලය බවට පත් වුණේ. මහවැලි පමණක් නෙවෙයි, වාරිමාර්ග ඉංජිනේරුවරුත් මේකට සම්බන්ධ වුණා. ඒ වගේම ඉංජිනේරු කාර්යයන් පිළිබඳ ආයතන ඉංජිනේරුවරු මේකට සම්බන්ධ වුණා. ඒ වගේම වන ජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු මෙවැනි දැවැන්ත යාන්ත්‍රණයක් මේ සඳහා ක්‍රියාත්මක වුණා. එහි වැඩි වැඩ කොටසකට මහවැලිය උරදුන්නාට මෙහි සම්පූර්ණ අධීක්ෂණය අමාත්‍යාංශය යටතේ තමයි සිද්ධ වුණේ. ඒ අමාත්‍යාංශයේ මගින් මේ බිහි කරන ලද දැවැන්ත ව්‍යාපාරය පහුගිය දිනවල ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට තමන්ගේ පාලනය යටතේ නතු වුණා. ඒ අනුව ඒ ඉදුණු විදුලි බලාගාරයේ ඒ ජලාශයේ මහවැලිය අතර පත්වීම සඳහා දැවැන්ත කැපකිරීමක් ඒ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සිද්ධ කළා. ඔබ මුලින් සඳහන් කළ ඉංජිනේරු තෙන්නකෝ මහත්මා වසර 32ක මහවැලි අධ්‍යක්ෂීම් සහිත දැවැන්ත ඉංජිනේරුවරේ. ඔහු මේ ව්‍යාපෘති අවසන් කිරීමට ප්‍රථම දැනට වසරකට පමණ පෙර ඔහු මිය ගියා. ඒ වගේම තවත් 3 දෙනෙක් වැනි ඉංජිනේරුවරුන් ඇතුළු 3 දෙනෙක් 4 දෙනෙක් විතර මිය ගියා. ඒ වගේම තවත් පිරිසක් විශ්‍රාම ගත්තා. ඔබ දන්නවා මේකෙන් මම කිව්වා 2007 සිට 2018 දක්වා කාලේ එනකොට මේ වසර 12ක කාලයක් යන විට ජීවිතයේ වෙනස් විය රසකට මිනිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම දැන් සිටින අපගේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා, එතුමා ඔය වසර 12ම ඔය ව්‍යාපෘතිය තුළ ඉංජිනේරුවරයෙක් විදිහට සේවය කළ අයෙක්. ඒ වගේම වසර 12ම මේ ව්‍යාපෘතිය තුළ කටයුතු කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස දහස් ගණනක් වෙනවා. ඒ අනුව ගත් විට මේ සඳහා මහවැලිය, ඒ වගේම පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, වනජීවි, වන සංරක්ෂණ, වාරිමාර්ග, ඊට අමතරව මේ රාජ්‍ය පරිපාලන, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය සභා, ඒ වගේම මේ ආගමික මධ්‍යස්ථාන, විහාරස්ථාන, පන්සල් පල්ලි, මේ සියලුම දෙනාගේ සාමූහික නිමැවුමක ප්‍රතිඵලයක් තමයි
මොරගහ කන්ද කළුගඟ ජලාස යෝජනා ක්‍රමය. එහි පරිපාලන අයිතිය මහවැලේට හිමි වූාට මහවැලේ තනි නිර්මාණයක් විදිහට හඳුන්වා දීම මහවැලේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට එය නොගැලපෙන කාර්යයක්. මම මේ සියලු දෙනාටම ස්තුතිය පුද කළ යුතුයි මේ දෙවන්ත නිර්මාණය බිහි කිරීම සඳහා උරුදීම පිළිබඳව. එක විනාඩියකින් හෙට උත්සවය ගැන වචනයක් කතා කළොත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි. හෙට උත්සවයේදී අතිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ගරු මැති අමතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල නගරය ජනතා අයිතියට පත්කිරීම සිද්ධ වෙනවා. මේ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව විචිත්‍රවත් කිරීම සඳහාත් එයට තම සහභාගිත්වය ලබා දීම සඳහාත් 15,000ක් 18,000ක් අතර ජනතාවක් ඊට සහභාගී වීමට නියමිතයි දැනට අපිට ලැබෙන වාර්තාවන්ට අනුව. මේ ජනතාවගේ ජනතාවට අමතමින් අතිගරු ජනාධිපතිතුමා කළුගඟ ජලාශයේ ඉදිකිරීම අවසන් කිරීමේ නිවේදනයත් එවැගේම ලග්ගල නගරය ජනතාවට බාර දීමේ නිවේදනයත් එම අවස්ථාවේදී සිදු කිරීමට නියමිතයි. මෙම උත්සවය පැවැත්වීමට පූර්වෙහි අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ස්ථාන පහකට ගිහිල්ලා ඒ ස්ථාන පහේ විවෘත කිරීම සිද්ධ වෙනවා. එතුමා කළුගඟ ජලාශයට යනවා. එවැගේම ඊට සමගාමීව අනෙකුත් අමාත්‍යාංශ විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒ අදාළ රේකී අමාත්‍යාංශයේ ගරු අමතිතුමන්ලා ගරු ලේකම්තුමන්ලා පළාත් සභා නිලධාරී මහතුරුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත වෙනවා. පළාත් පාලන ක්ෂේත්‍රයේ ඉන්න ඒ රේකී අමාත්‍යාංශ සහ පළාත් සභා නිලධාරීන් හා ගරු අමතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සභාව විවෘත කිරීම සිදුවන. මේවායේ ගත්තොත් පාසල ඊට අමතරව ගත්තොත් එහෙම රෝහල ඊට අමතරව තව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ මේ වගේ ආයතන 21ම සමගාමීව ඒ සියලුම ගරු මැති ඇමතිතුමන්ලාගේ සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සමගාමී විවෘත වෙනවා. ඒ සියලු දෙනාම සහභාගී වන දෙවන්ත ජනතා රැලිය එහෙම නැත්නම් ජනතාවට බාර දීමේ උත්සවය තමයි 15,000 18,000ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ පැමිණෙන හැම ගොවි මහතෙකුටම පළතුරු පැල දෙකක් ලබා දීමට සියලු විධි කටයුතු ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව ඒ අයට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීම සඳහාත් මම අර පෙර කී ආකාරයෙන් සියලු රාජ්‍ය ආයතන ගරු ලේකම්තුමාගේ මෙහෙයවීම යටතේ සියලු රාජ්‍ය ආයතන සාමූහිකව කටයුතු කරනවා. ඒ අනුව මෙය සාමූහික ජාතික අවස්ථාවක් කියන පැහැදිලි කිරීමට මම කැමැතියි. ජනාධිපතිතුමන්ගෙන් රජයේ මූලිකත්වයෙන් අවසානයේදී ජයග්‍රහණය ලැබුවේ ජනතාවයි. ජනතාවටයි මේ කියන මහා සම්පත් කන්දරාවම හිමි වෙන්නේ. ලග්ගල නගරේ හෙට අලුතින් බිහි වෙනවා. ඒ වගේම මොරගහ කන්දත් එක්ක බැඳිලා මහා දැවැන්ත සංවර්ධනයක් සිද්ධ වෙනවා. ඒ සියලු ප්‍රතිලාභ මේ රටේ මහ ජනතාව ලබාගත් ජයග්‍රහණයක් බවටයි පත් වෙන්නේ. අපි අද කතා කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ආචාර්ය DMS දිසානායක මහත්මයා සමගින්. බොහොම ස්තුතියි අදවසේදී කතා බහට එකතු වීම වෙනුවෙන්. අපි මේ ආකාරයෙන්ම බලාපොරොත්තු වෙනවා තව දුරටත් ජනතාව ජයග්‍රහණය කරන ආකාරය ව්‍යාප්තින් මේ රටට තිළින වේවා කියා. හෙට මොරගහ කන්දෙන් බිහි වෙන මේ දැවැන්ත සංවර්ධනය තව දුරටත් රට පුරා විසිරී යන්නට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. හෙට අයත් හම්බෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. අයවා.